టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలీన్ టీన్ సోప్ దాని రూపాయలను ఒకట టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలీన్ టీన్ సోప్ దాని రూపాయలను ఒకట కప్పవీమిన్ ఇదిరియటయాన సదాశూరయింట మైలో దాని రూపాయలు 130 ఏ కెటికల పోషణయ దాన్ ఎక సెరి గ్రూప్ అదునక ఎగ్జాక్ట్లీ మగే లివో ఎక్కడ దాలయన్నే డడా ఇన్లో గావ తమయ్ ముకుద అపి దెన్నగ మేక ఎక్కట రిధమ్ ఎక్కడ గాయన్నే මාහද තුලනුම ගැටුණා ආදරේ දැනුණා නුඹ දුටුදා ආදර කවියක් විය නුඹ මේ හද නිවනා සෙනසුන් සදනා හිත පිරෙනා සුළඟේ සුළඟේ රසේ හමනා උලේ තුරුලේ සුවඳේ වෙනිලා පැවතින් මගේ ඔළුව විකාර වෙලා පාරක් පාරක් ගානේ මං ඇවිද්දා. එතකොටයි මට රමේෂ්ව හම්බුනේ. එයා හම්බුනේ ඕන නම් මං අදටත් පාරේ. ඇත්තටම රමේෂ් නොහිටින්න අද මට මොනව වෙයිද කියන්න මම වත්තන්නේ. ඒ අතින් බලද්දී රමේෂ් හරි හොඳ කොල්ලේ. රමේෂ් හරිම හොඳයි. එයා මට ගොඩක් ආදරය කරනවා. මට ඒක දැනෙනවා. එයාගේ පළවෙනි ආදරේද? නෑ. මං කලින් කසාද බැඳපු කෙනෙක් ශාක්‍ය. ඒක රමේෂ් දන්නවද? මං ඒක එයාට කිව්වා. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම හොඳ මනුස්සයෙක් කියලා. රමේෂ් ඇත්තටම හොඳ මනුස්සයෙක්. මොකක් හරි කර්මයකට එයා කලින් වැරදි කරලා තියෙනවා. හැබැයි හිත ඇතුලෙන් එයා හරිම හොඳ මනුස්සයෙක්. සියුමැලි කතා මෙතුයි බලා මල් සරහි සරහ කුමකි දුරා මාළඟ හිඳින් රූකෝලකම් රැයතිකු කළා ආදරයද සඟවන මගේ හිතේ ආදරයද සඟවන මගේ හිතේ.
මොනවද ඔයාලා? අපි කවුද කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ මට. බෙල් කරන්නවත් නැතුව කොහොමද ගියේ අතුරට ආවේ? ඒකට අපිට සමා වෙන්න ඕන. ඇත්තටම අපිට බෙල් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඇත්තටම ඔයාලා කවුද? අපි කවුද කියලා එක හොයන්න එච්චර මහන්සි වෙන්න බෑ. මොකද ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. මම අහන දෙයට විතරක් උත්තර දුන්න නම් ඇති. මොකක්ද දැන් දැනගන්න ඕන? පොඩි දෙයක්. මේ වෙලාවේ කොහෙද තමුන්ගේ දුව ඉන්නේ? මගේ දුවව මාත් හොයනවා. මම දන්නේ නැහැ අයින තැන. නිකම් පපා වෙන්න හදන්න එපා මැඩම්. කොහෙද තමුන්ගේ දුව ඉන්නේ? මං දැන් සැරයක් තමුසට කිව්වනේ මම දන්නේ දුව ඉන්නේ කොහෙද කියලා. තමුසට සිංහල තේරෙන්නේ නැද්ද? Sunsilk shampoo දැන් තව වැඩි දියුණු වෙලා protein natural oil සහ vitamin මුසු active mix එකකින් පෝෂණීය ශක්තිය දැන් උපරිමයෙන්ම අරමුණු වෙත යන්න Nestamol sachet රුපියල් 60කට Nav Rexona sports defense 72 hours odor protection සමගින් පිරිමින් සදාමයි අමතේ සාරිෂේපා වැඩට හැරට අමතේ feels like ya Melbourne inguru biscuit එක තේ දෙන්න Melbourne inguru biscuit තේ දෙක මරු inguru අපි ජීවිතේ මෙච්චර දුරක් ආවා කියලා හිතා ගන්නවත් බෑ නේද තිහස්සර අපි ඉතින් එච්චර දුරක් ආවද නැත්තම් අපි ආලෝනා ඊට පස්සේ කසාද බැන්දා. දැන් අපිට දරු පැටියෙක් හම්බෙන්න ඉන්නවා. මට ඇත්තට මාර සතුටයි. මටත් මාර සතුට. හැබැයි තේ ඕන නරක ඉතිහාසතර. ඒ මොකෝ? නෑ ඉතින් කාලෙකින්මන මල් ගෙනල්ලා දුන්නේ නෑනේ. ආ උනේ. sorry මේ ටිකේ මන් ටිකක් බිසි වුණානේ. එහෙම බිසි වුණා කියලා බෑ. අපිට සලකන්න ඕනේ. නැතනම් අපිනුත් සලකුම් නැති වෙයි. ඒ කියන්නේ කෑම එකට ලුණු එහෙම අඩු වෙනවා කියන එකද? හරියටම හරි. හැබැයි ඉතින් මේ ගෙදර උයන්නේ ලීලානේ. ඒ හින්දා බිරිඳට සැමියාගෙන් ඒ විදිහට පිළිගන්න විදියක් නැහැ. එහෙමද මහත්තයා හිතාගෙන ඉන්නේ? ඔව් මහත්තයා එහෙම තමයි හිතාගෙන. එහෙනම් මට පිළිගන්න ක්‍රම තියෙනවා. මේ මොනවා? පළේ ආරම්භ වෙන්නන්නම්කෝ. මං දැන් යනවා රසම රස ටේක කඩාවට. මඩත් එකක් හදන්න. දැනේ මම ඔයගෙන් පරිගන්න.
උඹ පුංචි තරුවක් වගේ හිතනද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විඳින වේදනා පාරවයි චෝදනා මාදවයි රැදිවා මං හිතන්නේ රමේෂ් කරන්න තියෙන හොඳම දේ තමයි ලෝ කෙනෙක් කල්ලලා පොලිසියට බාර වෙන එක. බාර වෙන්න. බෑ. ඒක කරන්න බෑ. ඇයි? ඒගොල්ලන්ට මට විරුද්ධව තියෙන චෝදනා විතරයි. ඒව ඔප්පු කරන්න පුළුවන් තරම් සාක්ෂි නැහැ. හරි මම ඒක තමයි කියන්නේ. මට රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න කියලා. වෙලා? වෙලාව දන්න හැමදේම කියන්නේ. ඊට පස්සේ ඔඩ පොඩි දඩුවමක් ලැබේ. නිකන් අත්තිට උසිර දඩුවමක් වගේ. තේරුමක් නෑ. අයි තේරුමක් නෑ කියන්නේ? මොන මගුල කරත් උම්මා මරනවා. එච්චරයි. ඉතින් ඊට කලින් අපි යාළව අල්ලලා දෙමු. මට නම් හිතෙනවා ශාක කියන්නේ හරි කියලා. අපි එහෙම කරමු. තේරුමක් නෑ වෙනික. එහෙම කියලා කී දෙනෙක් අල්ලන්නද? රමේෂ් බෑ බෑ කියලා බෑ. එහෙම නොතුව පාරක් අයිනේ මැරිලා යයි. එක විසඳුමක් තියෙනවා. ඒ මොකද? ඔයර පාස්පෝර්ට් එකක් හදාගෙන රටින් පිටත් වෙන එක. පොඩකින් කොරරේ ඇවිල්ලා. අපේ ඔෆිසර්ස් එලා. යන්න. ශාක්‍යා. ශාක්‍යා, ප්ලීස් ඕපන් ද ඩෝ. වෙයිට් අ සෙකන්. අපිට පොඩ්ඩක් ගේ චෙක් කරන්න ඕනේ. අයියේ. ආ. වෙලකම්. වෙලන්. නම? ඇමන්ඩා. වෙන කවුද මෙහෙ ඉන්නේ? වෙන කවුරුත් නැහැ. Thank you. වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත්. එල්බි වනිතා රන් සවිය දිරිමත් දිවියකට රත්තරන් සවියක්. බෙස්ටව සන්ලයිට් රුපියල් 70කින් මිල අඩු කළා. දැන් රුපියල් 380ක් පමණයි. අමතේ සාරිෂේපා වැඩට හැරට අමතේ feels like ya yeah.
ඇලන්! ඇලන්! අනේ නෝනා, ඔයා වාඩි වෙන්න. මලුකු නෝනාට කතා කරන්න. වැඩකාරියෝ කියන්න ඕනේ නෑ මට මේ ගෙදරට ඇවිල්ලා වාඩි වෙන්න කියලා. ගිහලා ලොකු නෝනාට එන්න කියනවා. වාඩි වෙන්න. නෝනා. ආ, සෙන්ඩර්? ලොකු නෝනා, මං උඩට ගිහින් එන්න. ඔයා කොහෙද යන්නේ? එන්නින්, වත්තින්. ඉතින් සෙන්ඩර්? වාඩි වෙන්න ළමයෝ. සෙන්ඩර්ට අපිව කාලිකින් මතක් වෙලා තියෙන්නේ. අනේ එහෙම දෙයක් නෑ නේද? අපිටව හැමදාම මතක් වෙනවා. මමයි ලොයිඩ්ව හැමදාම මතක් කරනවා. අපි ඉන්නේ ගොඩාක් දුකින්. එමෙන්ඩගෙන ආරංචියක් ලැබුණද? අපේ කතා වැඩකාරිය වහගෙන ඉන්න ඕනේ නෑ නේද? මෙතන වැඩකාරියු නෑනේ සෙන්ඩ්‍රා. මොකද නැත්තේ? ඔය යහපැත්තේ වාඩි වෙලා ඉන්නේ. අමෝදි දැන් මගෙම දරුවේ. කවද්ද දන්නේ කලලි බඩට ආවේ. මොකද්ද ඔයා කිව්වේ? නෑල. මං කිව්වේ මගේ දරුවා කොහේ ඉන්නවද දන්නේ. මගේ දරුවා ආගියක් නෑල. මං ඉන්නේ ගොඩාක් වේදනාවේ. අපිත් දන්නේ හැම තැනටම ඇමෙන්ඩව හොයන්න කියලා කියලා තියෙන්නේ. දරුවා ඉක්මනටම අපිට හම්බ වෙයි. ඒ වුණාට ඇලන්, මගේ දුව නැති වුණේ මේ ගෙදර ඉන්නකොට. ඔයාලට ඒ වගකීමෙන්වත් පවෙන්වත් නිදහස් වෙන්න බෑ. උන දේවල් ගැන මාත් දන්නවනේ සෙන්ඩ්‍රා. මොකද්ද ඒ කතා? මොකද්ද ඒ කතාවේ තේරුම? මාවත් රවට්ටගෙන කට්ටිය නටන්න හදපු නාඩගම ගැන මට තේරෙනවා. අනේ දෙයියනේ, දරුවෙක් නැති වෙච්ච අම්ම කෙනෙකුටද මෙහෙම කතා කරන්නේ? ඇත්තටම ওই මිනිසුන්ට හෙන ගහන්න ඕනේ. මේ ලෝකෙ දෙයියෝ ඉන්නව නම් මෙව පේන්න ඕනේ අප්පා. දවස් කාලෙකින් මං හරියට කෑමක්වත් කාලා නෑ. සෙන්ඩ්‍රා, අනේ සෙන්ඩ්‍රා, අපි එහෙනම් ගිහිල්ලා මොන හරි කාලා ඉමු. යන්. නෑ නෑ, ඕන්නෑ. මට උනේ කොහොම හරි මගේ දුව හොයාගන්න. හරි හරි, අපි ඉක්මනටම මෙමෙන්ඩව හොයාගමු. යන්. අපි මොන හරි කාලා ඉමු. යන් යන්, කමක් නෑ, යන් කාලා ඉමුකෝ. ඔය ඉතින් ඔච්චර කිරුණා. යන්. යන්.